ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල බැසිල්ට කටුනායක වැසෙයි ගුවන් මගින් විරෝධය පායි ගුවනින් යන්න බැරි රාජපක්ෂලා මුහුදෙන් පනීද महिंद बैसिल कब्राल लक्ष्मण आटिगलट रट तहनमा मोसमा श्रेष्ठाधिकरण जनपति ग्वान हमुदापति गे पुद्गलिक निवसे नह ग्वान हमुदाव तहवरु कराय अरगल भूमियट आदातन महासेनगाकं अरलियगह मैदुरे ग्याटुमकिन हद्देने को रोहले जनपति मैदुरेन हमुवो मुदाल विशुद्धिकरण पनतट विरुद्धाय ජනපති මැදුරෙන් හමුවෝ මුදල් විශුද්ධිකරණ පනතට විරුද්ධයි. ජනපති මැදුරෙන් හමුවෝ මුදල් විශුද්ධිකරණ පනතට විරුද්ධයි. ආණ්ඩුවට අදත් රටවටෙන් විරෝධය. ජනපති ඉවත් වූ වහාම ජනපති මන්දිරය ඇතුළු ජාතික සම්පත් බාර දෙන්න. සියලු පක්ෂවල එකඟතාවයක් නැත්නම් අපේ අපේක්ෂක පිළිගන්න. පොමල්පේ සෝභිත හිමි කියයි. අජාන් බ්‍රහ්ම ස්වාමින් වහන්සේ හා ත්‍රිපිටකයත් අගමැති රනිල්ගේ බදාගෙන සිටීමත් අද ටෙලිවැකියෙන්. සිපෙට්කෝ වැසෙයි අයෝසිය ද
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා තිබෙනවා. මෙරට ප්‍රධාන පෙළේ පුවත්පතක් ඒ බව සඳහන් කළා. හිටපු ඇමති බැසිල් අද අලුයම කටුනායක ගුවන්තොටුපලින් විදෙස්ගත වීම සඳහා පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් ඔහුට විදෙස්ගත වීමට ගුවන් මගින් ඉඩ ලබා දුන්නේ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා තිබෙනවා. මෙරට ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක් මේ බව සඳහන් කළා. ගෝඨාභය රාජපක්ෂ හෙට සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවයි කතානායකවරයාද පසුගියදා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ. මේ අතර ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ නැති බව කතානායක මහින්දයාපා අබේවර්ධන ඊයේ BBC පුවත් සේවයට ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් ඊට සුළු මොහොතකට පසු ඉන්දියා මාධ්‍යයට කතානායකවරයා සඳහන් කර තිබුණේ එලෙස ප්‍රකාශ ජනාධිපතිවරයා හෙට දින ඉල්ලා අසුව හොත් මෙරට ඉතිහාසයේ වැඩිම ඡන්ද ගණනකින් ජයගත් ජනාධිපතිවරයෙකු සිය දුහුරේ කාලයට පෙර ජන අරගලයකින් නික්ම යාම ඉතිහාසයේ පළමු අවස්ථාව ලෙස සටහන් වනු ඇත. ජනාධිපතිවරයා රටින් පිටවී ඇද්ද නැද්ද යන සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතිකාවක් හටගෙන තිබෙනවා. එවැනි පසුබිමකයි ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මත්තල ගුවන්තොටුපලින් මෙරටින් පිටව ගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්ත
फ्लाइट आप देंगे फ्लाइट चेकिंग बेसिल राजपक्षट यलित हरियामट सिदुना एसेम प्रभुन सिय गुवन कमन पहसुकम सलसागन्ना सेतमावत पर्यांते राजकारी कटियुतु वलिन इवत वीमट आगमन विगमन निलधारीन तीरणय कर तिबेनवा मे हेतुवेन बेसिल राजपक्षट रटिन पिटवीमट नोहकी वी एति बवटाई वार्ता उने मे अतर जनाधिपति गोटाबे राजपक्ष गुवन हमुदापति एयर मार्शल सुदर्शन पतिरणट आयात पौद्गलिक निवसक रदी सिटिन बवट समाज माध्य तुल संसरणे वन पोत असत्य बवाय गुवन हमुदा माध्य एकके निवेदने कले जनाधिपति गोटाबे राजपक्ष मुहुदु मार्गये ओस्से रटिन पिटवीमट उत्साह दरमिन सिटिन बव एनडीटीवी पुवत सेवे पवसनवा ओहु मेवेनि विकल्प क्रियामार्गयक करा यौम वीमट तीरणय कर ऐत्ते गुवन तोटुपल हरहा मेवर विट रटिन पिटवयामे अवस्थाव සීමාවෙමින් පවතින නිසා බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මෙ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු වීසා සඳහා මෑතකදී කළ ඉල්ලීම ඇමරිකාව ප්‍රතික්ෂේප කර ඇති බවයි ද හින්දු පුවත්පත අද අනාවරණය කළේ. මෙ අතර හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ සහ හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ්කා බ්‍රාල් මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් ඇතුළු පිටිසකගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.
අරලියගහ මන්දිරයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් හත් දිනකෝ තුවාල ලබා තිබෙනවා. ගාඩු මෝදුර ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලයට අරකලකරුවන් දිනෙන් දින විශාල වශයෙන් පැමිණෙනවා. ජනාධිපති මන්දිරයේ ජනාධිපති ලේකම් කාර්යාලය හා ගාලු මෝදුර පිටියට දිනෙන් දින මහා ජනකායක් පැමිණෙමින් සිටිනවා. ඒ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටයි. මෙතර අරලියගහ මන්දිරයේ ඊයේ රාත්‍රියේ ඇති වූ ගැටුමකින් පුත්කලින් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. තියුණු ආයුධ වලින් හා පහර දීම් වලින් තුවාල ලැබූ කීප දෙනෙකුද ඒ අතරමන බවයි පොලිසිය සඳහන් කළේ. අරලියගහ මන්දිරයේ සිටි පිරිසක් හා ඊට පිටතින් පැමිණි පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. මෙතර ජනාධිපති මන්දිරෙන් හමු වූ මුදල් සම්බන්ධයෙන් විමසීමට ජනතා විමුක්ති පෙරමුණ අද කොටුව පොලිසියට පැමිණියා. ජනාධිපතිවරයාගේ වැටුපත් සම්පූර්ණයෙන්ම නොකා නොබී හරියම්බ කළ උපයාගත්නාලද මුදල උනත් මාස 33ක් වැනි කාලයකදී 1 කෝටි 87 ලක්ෂයක් වෙන්න බෑ. සාමාන්‍යයෙන් ලක්ෂ 2ක වැටුපකට යටත් කරත් ඒක 66 ලක්ෂයක් වැනි මුදලක් වෙන්නේ. ඉතිරි මුදල් ප්‍රමාණය ඔහු තබාගත්තේ කෙසේද යන්න පිළිබඳව ලොකු ගැටලුවක් ආවා. මෙය මුදල් විසුද්ධිකරණයට යන එකක්. අපිට ආරංචි ජනාධිපතිවරයා ත්‍රිකුණාමලේ නැවක ඉන්නවා. ඊට පස්සේ ආරංචි යනවා රත්මලානේ ගුවන්තොටුපළේ ඉන්නවා. මූද වටේම කරකැවෙනවා ලංකාවෙන් යන්න. එතකොට ලංකාවෙන් යන්න බෑනේ. මෙවැනි විසුද්ධිකරණයට අදාළ මුදලක් තමන් පරිහරණය කරාට පස්සේ ඒක නිසා අපිට අවශ්‍ය ඉදිරි පියවර ගන්න කොටුව පොලිස් ස්ථානයේ දැනුම් දුන්නට පස්සේ අපිට තේරුම් ගන්න බැරි ඇයි තවමත් ප්‍රමාද ජනාධිපතිවරයාට හා වත්මන් ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධානය කර තිබුණා. ජනාධිපති හෙට ඉවත් වීමට පෙර නව අගමැති කෙනෙකු උපත් කරගත යුතු බව පූජ්‍ය ඕමල් පේසෝපිත හිමියන් පවසනවා. එමෙන්ම ජනාධිපති ඉවත් වීමෙන් පසු ජනතාව අත්පත් කරගත් ජනාධිපති මන්දිරය ඇතුළු ජාතික සම්පත් යළි බහර දිය යුතු බවයි උන්වහන්සේ අවධාරණය කළේ. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. समस्त श्रीलांकीय जातीयम बलापुरुत्वन परिधि हेट दवसे गोटाबे राजपक्ष महात्मा चिय जनाधिपति पदवीन इल्ला अश्वेनवा एतिकियन बलापुरुत्व अपि हम देनागेम तीनो जनाधिपति तुमा चिय दुरेंग इल्ला अश्वीमट पेर नव अग्रामात्यवरेकु पत्किरीम मगिं जनताव करन इल्लीम संपूर्णेम इटु करनु एति कियला अपि बलापुरुत्तु वेनवा हेट दवसे जनाधिपतिवरया इल्ला अश्वीमत् समगम गालु मोदर अरगल बिमे मे दक्वा कपवीमें कटयुतु कल सह करन तरुण सोहिरन सोहिरियन එවගේම समस्त ශ්‍රීලංකාවේම ජනතාව යම් ආකාරයක සෑහීමකට පත්විය යුතුයි තමන්ගේ ඉල්ලීම ඒ ආකාරයෙන් ඉටුවීම සම්බන්ධයෙන් ඒ නිසා ඉන් අනතුරුව ඒ කියන්නේ ඉල්ලා අස්වීමත් සමගම තමන්ගේ බලාපොරොත්තුව ඉටු වුණු පරිසරය යටතේ දැනට ජනතාවගේ සන්තකයට පත් කොටගෙන තිබෙන
ජනාධිපති මන්දිරය අරලීගහ මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇතුළු ජාතික සම්පත් නිදහස් කළ යුතුව තියෙනවා අපේ පක්ෂ නායකත්වයට සියලුම මන්ත්‍රීවරුන්ට දන්වා සිටිනවා සියලුම දෙනා තමන්ගේ පක්ෂ අරගලයේ නවත්තලා බල අරගලයේ නවත්තලා පොදු එකඟතාවකට පත් වෙන්න කියලා මේ ජනාධිපතිවරයා පත් කර ගැනීමේදී ඔබට පොදු එකඟතාවකට පත් වෙන්න බැරි නම් අපි සූදානම් ඒ සඳහා සුදුසු පුජ්‍යලයන් ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවට පැවරෙන වාකීමක් පක්ෂ නායකත්වයට පැවරෙන වගකීමක් අප ඉදිරිපත් කරන පොදු නායකත්වයේ සඳහා වූ සිවිල් සමාජිකයන් පත්වීමට ඉඩ සැලසීම වශයෙන් පස් දෙනෙක් ජාතික ලැයිස්තුවෙන් ඉල්ලාස් වෙන්න පස් දෙනෙකු ජාතික ලැයිස්තුවෙන් ඉල්ලාස් වුණාට පස්සේ අපි සූදානම් ඒකට අදාළ සුදුසු සිවිල් ක්‍රියාකාරකයන් මේ අඩුපාඩුව පුරවන්න පත් කරන්න ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න කියලා අපි පක්ෂ නායකත්වයට කරුණාවෙන් මතක් කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති පදවියට පත් වුණේ සිංහල බෞද්ධ බලය උපයෝගී කරමින් ඇත්ත වශයෙන්ම ඒ බලය අව භාවිතා කරමින් තමයි ඔහු බලයට පත් වුණේ දැන් මේ වන විට ඔහු සතුව පැවති සිංහල බෞද්ධ බලවේගයේ අහෝසි අරගල කරුවන්ගේ හඬට කන්දී අගමැති රනිල් වික්‍රමසිංහත් ඉල්ලා අස්විය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රටේ ජනතාවත් අරගලේ ඉදි සිටන අයත් කියන්නේ අගමැතිතුමත් ඉවත් විය යුතුයි කියලා තමයි කියන්නේ. ඉතින් ඒ හඬට කන්දීම තමයි වැදගත් වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් අරගලේ ව්‍යාපාරයේ සහ ජනතාවගේ ඉල්ලීම් තිබුණා ඉවත් වෙන්න කියලා. නමුත් එතුමා ඉවත් වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් විදියට තමයි මේ බරපතල තත්ත්වයක් ඇති වුණේ. ඉතින් ඒක නිසා තව දුරටත් රට අසීරු අමාරු තැනකට වැටෙන්න පුළුවන්. ජනතා හඬට සහ අරගල ව්‍යාපාරයේ ඒ කියන්නේ ජනතාව ඔවුන්ගේ හඬට කන් දුන්නේ නැත්නම් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට කියන්නේ සෑම විටම ඔවුන්ගේ හඬට කන් දෙමින් රජයේ වගකීතු අංශවල ඉන්න අය කටයුතු කළ යුතුයි. විපක්ෂයේ මන්ත්‍රීවරු විදියට විපක්ෂයේ සිටින පක්ෂ නායකයන් විදියට මේ සියලු කටයුතු වලදී රට සාමකාමී කරන්න එක තැනකට ගේන්න මේ තියෙන ප්‍රශ්න වලින් ජනතාව මුදවා ගන්න ඒ වගේම අරගලයේ ඉදී සිටි පිරිස සහ ආණ්ඩුවේ ප්‍රධානීන් සමග යම් සාකච්ඡා ආරම්භ කරන්න අපෙන් දිය යුතු සෑම සහයෝගයක්ම අපි ලබා දෙනවා ජනාධිපති සහ අගමැති ඉවත් වන තෙක් සටන අත්හරින්නේ නැති බව ගාලු මුදුර අරගල කරුවන් පවසනවා හෙට සියලු දිනාට කොළඹට පැමිණෙන ලෙසයි ඔවුන් ආරාධනා කර සිටින්නේ अभी कियासिटिन्न केमती पलमुव जनाधिपति गोटाबे सह अगमति रनिल एतुलुमे आंडुवट जूली मासे 13 अवसान दिनेयै एय सियलुम पुरवैसी अरगले महाजनताव दैन तमत एय सफत करला तियेनवा दास गणनिन मे मोहते जनताव कोलंबट एक राशि वेमिन पावतिनवा 13 वेनिदा एनाम हेट दवसे जनाधिपति सह अगमति इल्ला अस नोउनोत हेट दवसे सिट अखंड तीव्राकारेन महाजन अरगलेय उद्घोषण सह मे बलगन्वीम अपि ආරම්භ කරනවා අපි සූදානම් නැ පාර්ලිමේන්තු ගත වෙලා කතානායකතුමා හෝ කිසි කෙනෙක් එක්ක සම්මුති පවත්වන්න අපි කියා සිටිනවා අපේ ක්‍රියාකාරී සලස්ම ක්‍රියාත්මක කරන්න ඒ ස්ථිරයි අපි පුද්ගල නාම යෝජනා කරන්නේ නැ එයින් යාර කිසිදු සාකච්ඡාවක් සම්මුතියක් අපි අරගෙන කරන විදිහට පවත්වන්නේ නැත පක්ෂ කිහිපයක නායකින් සහ සමාජිකින් අද සමගි ජනබල වේගය හමු වුණා. ඒ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පොදු එකඟතාවයකට පැමිණීමටයි. එහිදී මාධ්‍යට කරුණු දැක්වූ නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පැවසුවේ අද රාත්‍රියේ වන විට සියලු පක්ෂ පොදු එකඟතාවයකට පැමිණීමට නියමිත බවයි. සාකච්ඡාවට සහභාගී වූ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් මෙලෙස අදහස් පළ කළා. අපි හිතනවා දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා උත්සාහ කරනවා කියනවා එයා ජනාධිපති වෙන්න. මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තාම මේ රටේ තත්ත්වය ගැන හරියට තේරුම් අරන්නේ නැහැ. විවස්ථාව කියලා කියන්නේ ජනතා පරමාධිපත්‍යය. අගමැතිතුමා හදනවා නම් ඒවට පිටින් ගිහිල්ලා වැඩ කරන්න. ඉතින් තව අර්බුදයක් එතුමා නිර්මාණය කරනවා. ප්‍රධාන විපක්ෂයේ හැටියට අපි යෝජනා කරනවා ਸਰවපාක්ෂික ආණ්ඩුවක් යම් පොදු වැඩපිළිවෙලක් ඒකේ ඇතුලේ වැඩ කරන්න ඕනේ කියලා. ඒකේ නායකත්වය දරන්න සජිත් ප්‍රේමදාස මහත්තයව අපි යෝජනා කරලා තියෙනවා. ජනතා මිත්‍ර පෙරමුණේ නායකයතුමා මාවත් जनाधिपति सजित प्रेमदास अगमति कमट पोहटेन खंडाय खंडाय प्रधान खंडायम अभी राजपक्ष हिटपु जनाधिपति
හිටපු ජනාධිපති වෙනවා හෙට ඉඳලා. එතුමා මම හිතනවා ඉවත් වෙයි කියලා. මම විශ්වාස කරනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති. ඒක දැන් ඒක තමයි අපි අද සාකච්ඡා කරේ ඒක තමයි. සජිත් ප්‍රේමදාස මහත්මයා හෝ ආණ්ඩු පක්ෂයෙන් හෝ කවුද කියලා අපිට කියන්න බෑ මට කියන්න බෑ. එකඟතාවයක් තියෙන්න ඕන කියන එක තමයි ප්‍රධානම දේ. ඒක මගේ පුද්ගලික අදහසක් විදියට නම් විපක්ෂයෙන් තමයි ජනාධිපති වෙන්න ඕන ජනාධිපති. අගමැතිපත් වෙන්න ඕන ආණ්ඩු පැත්තේ. ඔබතුමා දේශපාලනයේ පරිණත කෙනෙක්. මේ ප්‍රධාන තරතුර දෙකෙන් එකක් ඔබතුමාට දුන්නොත් කියන්නේ ඒක ජනතාවගේ කැමැත්තයි මේ අනිත්‍යයේ කැමැත්තයි යම් පක්ෂයකට අවශ්‍යතාවය තිබෙනවා නම් මාස 3කින් රට සාමාන්‍ය තත්ත්වයටපත් කළා වැඩ කටයුතු කරන්න ඒ ඇයට අග්‍රාමාත්‍යුරේ බාර ගන්න වැඩ කරන්න පුළුවන් දෙවනුව බහුතර බලයක් තියෙන කණ්ඩායමක් හෝ පක්ෂයක් දෙකම තියෙනවා නම් ඒ දෙගොල්ලන්ට ජනාධිපති ධුරයත් අග්‍රාමාත්‍ය ධුරයත් උමාරු කරගෙන වැඩ කරන්න පුළුවන් තුන්වෙනි කාරණය පාර්ලිමේන්තුව ඇතුලේ තිබෙන විවිධ කණ්ඩායම් හෝ පක්ෂ ජනාධිපති අගමැති විපක්ෂ නායක කථානායක කියන තනතුරු හතර සම්බන්ධවම පක්ෂ නායකින් එක සාකච්ඡා කරලා ඒ තනතුරු බාර ගන්න හැබැයි ජනාධිපති හෝ අගමැති වෙන අයට අනාගතේ ජනාධිපති අගමැති විදියට පත් වෙන්න බැහැ නේද ඒක අන්තර්කාලීන ආණ්ඩුවක් කොයි කාලයක කරනවද කියන එක තීරණය වෙනවා ඉක්මනින් කියන්නේ හෙට වෙදි ඉවර කරන්න ඕනේ නේද අද රාත්‍රී වෙනකොට ඉවර කර ගන්නවා පක්ෂයක් විදියට අපි අපේ සහයෝගය දෙනවා ඒ ක්‍රියාවලිය තුල ජනාධිපති මේ මේ ක්‍රියාවලියට ජනතා විමුක්ති පෙරමුණ ගන්නම බැයිද කියන්නේ ඉතින් අපි ජනතා විමුක්ති පෙරමුණට තමයි පළවෙනි ඔප්ෂන් එක දීලා තියෙන්නේ දෙවෙනි ඔප්ෂන් එක සජිත් ප්‍රේමදාස මහත්තයා ඔව් සජිත් ප්‍රේමදාස මහත්තයා සහ දැනට කතා වෙන්නේ රලසලප්පරම මහත්තයා ගැන තමයි අපි යම් අදහසක් තියෙන්නේ දැන් ඔබතුමාගේ නායකයා සාමාන්‍යයෙන් ජනාධිපති කමේ පළතුරුද තියෙනවා එතුමාවත් යෝජනා කරන්න ඔබතුමාලා කැමතිද නෑ අපි දැනට එහෙම බලාපොරොත්තු වෙන්නේ අපි බලන්න පුළුවන් තරම් වෙන විදියකට මේක හැන්ඩල් කරමු දැන් සියලුම දේශපාලන පක්ෂවල නායකයන්ට වගකීමක් තියෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන් පොදු තීන්දුවකට එන්න ඒනෙම ගැන තමයි අපි කතා බහ කරන්නේ ඉන්සත් අපි කියන්නේ මේක පාර්ලිමේන්තු තුල ඡන්දකර නොයා සාමූහිකව සියලු පක්ෂ එකට එකතුලා මේක බේර ගන්න පුළුවන් නම් ඒක තමයි මේ රටේ මහා ජනතාව බලාපොරොත්තු වෙන්නේ අපි සියලු පක්ෂවල පිළිමක් කරන්නේ ඒ තීන්දුව ගන්න කවුරු ගන්න නැත්නම් අපි ගන්න මේවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අදාප ජීවත් වන්නේ 21 වෙනි ශතවර්ෂයේ 19 වෙනි ශතවර්ෂයට වඩා අවුරුදු 200ක් ගෙවි ගොස් තිබෙනවා 19 වෙනි ශතවර්ෂයේ විප්ලවවල අර්ගලවල පොදු ලක්ෂණ කිහිපයක් අප ඊයේත් මතක් කළා ඒ ගිනි තැබීම් සහ ඝාතනයි ඉන් අවුරුදු 200කට පසු විප්ලවවලදීත් විවිධ ඝාතන වාර්තා වුණා නැත්තෙම නෑ නෙවෙයි නමුත් 19 වෙනි ශතවර්ෂයේ තෙක් ලෝකයේ තුල සිදු වූ විප්ලවවල සමහර ඝාතන අතිශය ලේචයි ශිෂ්ට සම්පන්න සමාජයකට පිළිගන්නම බෑ අපේ රටේ අර්ගල විප්ලව හර්තාල් වල ඉතිහාසය විමසීමේදී ගිනි තැබීම් විනාශ කිරීම් ඝාතන එමටයි 71 සහ 88 89 විප්ලව අපේ රට ලේයින් තෙත් කළ බව අමතක කරන්න බෑ මෙවර තරුණ නැගිටීම ආරම්භ වුණේ අර 88 89ට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි අප්‍රේල් 9 වෙනිදා ගාලු මෝදරට එක්කුණු තරුණ විප්ලවවාදීන් වෙනස් ආරක පිරිසක් වුණා බිම වැටුණු ටොපිකොලේ පවා පිරිසිදු කළ මේ පිරිස රටටම විනය පිළිබඳව නව මතයක් ඉදිරිපත් කළා පණිවිඩයක් දුන්නා විප්ලවයට විවිධ කාණ්ඩවල එකතු වීම මත එය තව තවත් පුළුල් වුණා විප්ලවය දරුණු ස්වභාවයකට පරිවර්තනය කළේ මැයි 9 වෙනිදා එදා රටම ලේ විලක් ගිනි ගොඩක් බවට පත් කළ හනුමන්තවුනේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ බව අමුතුවෙන් කිව යුතු නැහැ අරගලයට ගහලා අන්තිමට මහින්දට ගෙදර යන්න වුණා. ඉන් අරගලයේ නැවතුනේ නැහෙනේ විප්ලවයේ තව තවත් පුළුල් වුණා. ජනාධිපති ගෝඨාභය යා යුතුයමයි කියන තැනට අරගලයේ පත් වුණා. දැන් ජනාධිපති ගෝඨාභයටත් හෙට යන්න සිද්ධ වෙනවා. බැසිල් රාජපක්ෂටත් යන්න වුණා. රනිල් වික්‍රමසිංහටත් යන්නම වේවි. දැන් ප්‍රශ්නේ ඇත්තේ විප්ලවයේ සහ ගිනි තැබීම් සමහර විනාශයන් අතර ඇති සම්බන්ධයයි. විප්ලවයේ උපරිමයේ සටහන් වූයේ පසුගිය 9 වෙනිදායි. ජීවිතයේ එක විනාඩියක්වත් ගෝල් ෆේසි රයක් නිදිමරා නැති බොහෝ අය විප්ලවයේ වෙනුවෙන් කොළඹට ආවා. ඒ සමහරුන්ගේ චේතනාව අතිශය පිරිසිදුයි අවංකයි කියන එක ගැන අමුතු තර්ක විතර්ක අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි සමහරුන්ගේ අරමුණු වෙනස්. සමහරුන්ට දේශපාලන ඉලක්ක අපේක්ෂා තිබුණා. ඒ අතර ගාලුමෝදර අරගලයට විරුද්ධ ඊට වෛර කරන අයත් හිටියා. ඒ නිසායි අප නිරන්තරයෙන්ම මතක් කළේ අරගලයේ විප්ලවයේ කිසිසේත්ම විනාශය
කරා යා යුතු නැති බව උපරිමයෙන්ම පරිස්සම් විය යුතු බව මේ අරගලය පොලිසිය ත්‍රිවිධ හමුදාව එක්ක තියෙන අරගලයක් නෙවෙයි ඔවුන් එක්ක ගහමරා ගන්න තැනට තල්ලු කරන්න එපා කියන එක ඒ වගේම අප පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවටත් මතක් කළා මේ ඉන්නේ ඔබේ දරුවෝ ඔබේ සහෝදරයෝ ඔබේ නංගි අක්කා හෝ අම්මා තාත්තා වෙන්න පුළුවන් කියලා විශේෂයෙන්ම ජනාධිපති මන්දිරයේ අගමැති කාර්යාලය වැනි ස්ථානවල ඇත්තේ පොදු දේපල විනාශ කිරීමට කිසිදු අයෙකුට අයිතියක් නැහැ ඒ වගේමයි පෞද්ගලික දීපලත් එහෙම තමයි මේ ගිනි තියන්න විනාශ කරන්න කොයිම වෙලාවකවත් කාටවත් අයිතියක් නැහැ ඒකට අප බරපතල ලෙස විරුද්ධයි ශිෂ්ට සම්පන්න මිනිස්සු ලෙස දේශපාලනඥයින් මුළු රටම කාබාසිනියා කොට විනාශ කළ අවස්ථාවක මේ ඉතිරි වෙලා තියෙන දේවල් වලටත් ගිනි තියලා විනාශ කරන්න එපා කියලා අප මීට පෙරත් මතක් කළා ඒවා හොරා කාපු සල්ලි වුණත් ගිනි තිබ්බොත් ඒ හොරා කාපු සල්ලි අපේම කියලා මතක තියාගන්න කියලා දැන් ඇත්තටම අපේ රටේ බොහෝ දේශපාලනඥයින් සැබෑවටම මේ අරගල කරුවන් මේ විප්ලවයේ මේ තරුණීන් හා ඇත්තම කිව්වොත් ජම්මන්තර වෛරයි හිත යටින් වෛරයි ඒ නිසා එක එක ජාතියේ කල්ලි දැන් මේ අරගලය තුලට විප්ලවය තුලට ඇතුල් වෙන්න පටන් අරන් ඊයේ සිට සමහර සමාජ මාධ්‍ය සමහර මාධ්‍යත් මේ අරගල කරුවන් කළ විනාශය කියලා වැසිකිලි පෝච්චි කඩා දමා ඇති ආකාරයේ පූල් එකේ ඇති මෙට්ට කොට ආදී පෙන්වීමට පටන් අරන් තියෙනවා රටක් හිඟමනට දාලා මහපාරට ඇදලා දාපු රටක මේවා මොන අපරාධද කියලා ඇත්තටම අපටත් ප්‍රශ්න කරන්න පුළුවන් මේවා ඇත්තටම විනාශයන්ද කියලාත් අහන තරමටම ඊට වඩා ලොකු විනාශයක් මේ රටට ඔය දේශපාලනඥයින් කරලා ඉවරයි නමුත් එකක් තිබෙනවා අප කිසිසේත්ම කැමති නැහැ මේ රටේ පොදු දේපල හෝ පෞද්ගලික දේපල අල්පෙනෙත්තක්වත් කවුරුත් විනාශ කරනවට අපෙන් හොරකම් කළ ධනයට ගිනි තැබීම විනාශ කිරීම නෙමෙයි දැන් අප කළ යුත්තේ කවුරුන් හෝ මේ සාමකාමී අරගල කරුවන් විප්ලවවාදීන් මැදට පැමිණ ඇති බව පැමිණ නෙමින් ඇති බව තේරුම් ගන්නට අවශ්‍යයි දැන් අප කළ යුත්තේ මේ ගාලු මෝදර විප්ලවවාදීන්ට යලි සියල්ල බාර දීමයි ගාලු මෝදරටම මේ සාමකාමී අරගලයේ ගෙන යාමයි විශේෂයෙන් අගමැති රනිල්ගේ නිවස ගිනි තැබීම පිටුපස බරපතල කුමන්ත්‍රණයක් ඇති බව මේ ඊයේ අගමැතිවරයා කළ ප්‍රකාශයට සිහිබුද්ධියෙන් ඇහුම්කම් දුන්නහම පේනවා මේ සියල්ල දැන් මේ බැර කරන්න හදන්නේ ගාලු මෝදර අරගල කරුවන්ට විප්ලවවාදීන් පිට නමුත් අගමැති රනිල්ට පෞද්ගලික නිවසින් පිට වෙන්න කිව් පොලිස් ලොක්ක කවුද කියලා ඉස්සෙල්ලම හොයන්නකෝ ඔහුගේ පණිවිඩය අනුවයි අගමැති රනිල් බිරිඳ සමග මේ නිවසින් පිට වෙලා ගිහිල්ලා තියෙන්නේ ඒ කියන්නේ රනිල්ගේ නිවසට ගිනි තියන්න පුළුවන් අරගල කරුවන්ගෙන් හානි වෙන්න පුළුවන් කියලා පෙර දැනුමක් තිබුණානේ නේද? ඇයි මාධ්‍යවේදීන්ට බිම දාගෙන ගැහුවේ? කොහොමද ඒ අගමැති රනිල් ඉන්න ප්‍රදේශයේ විදුලිය විසන්ද වුනේ? අගමැති රනිල් කියන විදියට නම් ගහලා තියෙන එක් මාධ්‍යවේදියෙකුට විතරයිලු. නමුත් හත් දෙනෙකුට විශේෂයෙන් තරුණියකටත් හොඳටම රිදෙන්න ගැහුවා කියලා කවුරුත් අගමැති රනිල්ට කියලා නැහැ. අගමැති රනිල් යන්න බෑ කිව්වා කියලා එතන හිටි හැම පක්ෂ නායකයෙකුම දන්නවා. ඒක රවුෆ් හකීම් හරි සුමන්තිරන් පිට විතරක් තියන්න එපා. එතන හිටපු සියලුම සිංහල නායකයෝ ඒ දෙන්නට වඩා හොඳට දන්නවා. කවුරු හරි හිතනවා නම් මේ වෙලාවේ රවුෆ් හකීම් හරි සුමන්තිරන් හරි මේ උගුලට අටෝලා ඇඳලා අරගෙන ජාතිවාදී අවශ්‍ය ගන්න ඒකට හුඟක් වෙලා යයි අගමැති රනිල්. එකකට අප විරුද්ධයි. ඒ මේ නිවස ඔහු සතු පෞද්ගලික ධනයක්. ඒ බව ඇත්ත. එහි තිබූ චිත්‍ර පොතපත ඒවා බොහොම පරණ ඇති. ඒවා ඔහුගේ පෞද්ගලික මතකයන්. ඒවා ගිනිබත් කරන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ. ඒක ආයි අහන්න දෙයක් නැහැ. ඒක පිළිබඳ විවාදයක් නැහැ. ඒ අතර ත්‍රිපිටකයේ බෞද්ධ පොතපත අගනා බුදු පිළිම පිළිබඳව දැන් නිරන්තරයෙන්ම අමුතු මතවාදයක් ගොඩනගෙන්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ යම් කිසි පිරිසක් මේ ත්‍රිපිටකයේ බෞද්ධ පොතපත බුදු පිළිම ගිනි තිබ්බා කියලා. මොකද අප දන්නවනේ මේ රටේ බෞද්ධ පොතපත බුදු පිළිම වලට ගිනි තිබ්බහම මේ රට කොහොමද ඊට පස්සේ ගිනි ගත්තේ කියලා නේද? නමුත් රනිල් ඔබෙන් එක ප්‍රශ්නයක් අහන්න ඕනේ. ඔබට එකක් කියන්න ඕනේ. ඔබ රටේ ජනතාවගේ කැමැත්තට ජනතාවගේ බහුතරයට අගමැති වූ අයෙක් නෙවෙයි. මුළු කොළඹින්ම ඔබට ලැබුණේ අපේ මතකයේ හැටියට 35000ක විතර ඡන්ද ප්‍රමාණයක්. ඇත්තටම ඡන්ද 35000කින් ඔබට අගමැති වෙන්න පුළුවන් නම් අඩුම ගානේ පාර්ලිමේන්තු අසුනවත් දිනා ගන්න බැරුව ගිය ඔබට රටේ අගමැති වෙන්න ඔය ව්‍යවස්ථාව ඉඩ දීලා තියනවා නම් ව්‍යවස්ථාවේ ලොකු හිලක් තියෙනවා. පොඩි හිලක් නෙමෙයි ලොකු හිලක් ඔය ව්‍යවස්ථාවේ තියෙනවා. ඒක තමයි විසඳ ගන්න ඕන පළමු කාරණේ. ඒ කියන්නේ ඔබ
ජනතාවගේ අගමැති නෙවෙයි. ඔබ ඇත්තටම ඔය දැන් ගෙදර යන රාජපක්ෂලගේ අගමැති. දෙක ඒ තමයි අවසන් කාරණේ. අර අජහන් බ්‍රහ්ම ස්වාමින් වහන්සේගෙන් අපේ මතකයේ හැටියට උන්වහන්සේගෙන් විය යුතුයි වරක් මාධ්‍යවේදියෙක් මෙසේ ඇසුවා. ඔබ ඉදිරිපිටදී ත්‍රිපිටකයේ ඉරලා වැසිකිළියට දැම්මුත් මොකද කරන්නේ කියලා. ඒ වෙලාවේ අජහන් බ්‍රහ්ම ස්වාමින් වහන්සේ කිව්වා මම වහාම පයිප්ප බාස් ගෙනකු ගෙනල්ලා වැසිකිළියේ සුද්ධ පවිත්‍ර කරනවා කියලා. මාධ්‍ය වේදිනිය ඇහුවා ඇයි ඔබට තරහ යන්නේ නැද්ද කියලා. එවිට ලැබුණු උත්තරය හරි වැදගත්. බෞද්ධ දර්ශනයේ අඩංගු පොතක් වැසිකිළි වලකට ඉරලා දාලා විනාශ කළයි කියලා බුදුරජාණන් වහන්සේගේ නිමල ධර්මය කාටවත් විනාශ කරන්න බෑ කියලා උන්වහන්සේ උත්තර දුන්නා. අප විශ්වාස කරනවා ඔබ සතු බෞද්ධ පොතපත බුදු පිළිම ඒ කිසි දෙයක් ගිනි තියන්න කාටවත් අයිතිය නෑ. ඒක නැවත යලි අවධාරණය කරනවා. ඒකට හරියට අකුරට හොයලා බලලා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඔය මාධ්‍යවේදීන්ට ගහපු ඔබට පණිවිඩය දීපු පොලිස් ලොක්කගේ ඉඳලා පටන් ගන්න. දැන් ඒ සිදුවී හමාරයිනේ නේද? බෞද්ධ දර්ශනයේ හරය අත්හැරීම. සැබෑවටම ඔබත් මහින්ද වගේම අත්හැරීම ප්‍රගුණ කරලා තිබුණා නම් අද මේ කිසිම වේදනාවක් නැහැ කියන එකත් ඔබට මතක් කළ යුතුව තිබෙනවා. ටෙලිවිකිය අවසන් කරන්නේ අත්හැරීම ප්‍රගුණ කළ යුතු බව මතක් කරමින්. බලයට ඇති තණ්හාවද අවසානයේ ඉතිරි කරන්නේ තණ්හාය ජායති සෝකෝ කියලා විතරමයි අද අපට කියන්න වෙන්නේ. අනුග්‍රහය Pickup service and delivery සේවාවෙන් Bajaj වාහනය සර්විස් කරලා ඔබේ නිවසටම David Pieris Motor Company වෙතින්. අපේ රටට අන්තිමට ඉන්ධන නැවක් ඇවිත් දැන් මාසයකට ආසන්න කාලයක් ගතවනවා. අද ඉන්ධන පෝලිමක රැඳී සිට සිය සේවාස්ථානයේ වෙත ගිය පුද්ගලයෙකු ජීවිතයට සමුදුන්නා. මේ අතර දීර්ඝ කාලයකින් පසු ලිට්‍රෝ ගෑස් බෙදා කිරීම ආරම්භ වුණා. ඒ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලටයි. අපේ රටට අන්තිමට ඩීසල් නැවක් ආවේ ජූනි 16. පෙට්‍රල් නැවක් ආවේ ජූනි 8. අද වන විට අපේ රටට ඉන්ධන නැවක් මාසයකට ආසන්න කාලයකින් පැමිණ නැහැ. මේ නිසා සිපෙට්කෝ ඉන්ධන පිරුම්හල් දැන් සති ගානක සිට වසා දමා තිබෙනවා. එහෙත් ලංකා IOC ඉන්ධන පිරුම්හල් වල පමණක් කඩින් කඩ හෝ ඉන්ධන නිකුත් කිරීම සිදුවනවා. මේ නිසා ජනතාව ලංකා IOC ඉන්ධන පිරුම්හල් අසල දිගු පෝලිම් වල රැඳී සිටිනු දිවයිනේ ප්‍රදේශ රැසකින්ම වාර්තා වුණා. වවුනියාවේ ඉන්ධන පොලිමක සිටි පුද්ගලෙක් ඉන්ධන ලබා ගැනීමට පොලිමේ රැඳී සිටීමෙන් අනතුරුව ඉන්ධන නොලැබෙන බවට දැනුම් දීමෙන් පසුව සිය සේවාස්ථානයට යමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 44 හැවිරිදී වවුනියාව ප්‍රදේශයේ පදිංචි කම්කරුවෙක්. ජූලි 8-9 එන්න තිබිච්ච ඩීසල් මෙට්‍රික් ටොන් 46 නැව 15 වෙනිදා එනවා. ඉන්දියාවේ සික්කා කියන වරායෙන් පිටත් වෙනවා. එක්සත් අරාබිය අමීරාජ්‍යයේ කුජේරා කියන වරායෙන් 16 වෙනිදාට අට්ලාන්ටික් කියන නැව ලංකාවට එනවා. මේ දෙකට ඉතරයි සල්ලි ගෙවලා තියෙන්නේ. අපි දිගින් දිගටම වගකීමෙන් කිව්වා තෙල් බලය ගියොත් අපේ දේශපාලනික බලය අතට ගන්නවා ඉන්දියාවගෙන්. ඉන්දියාව ගත්තේ නැද්ද? IOC එක අපේව නැටුව නැද්ද? අදට 20ක් මැරිලා. ඉන්ධන පොලිම 20ම මැරුවේ ගෝඨා මහින්ද බැසිල් රනිල් වික්‍රමසිංහ ආණ්ඩු තුල. ඉන්ධන අර්බුදයේ හේතුවෙන් අදත් බස් රථ සහ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. බස් අඩුවක් තියෙනවා. තැනකටයක් එන බස් නැහැ ඉතින්. එක බස් එකක් ආවත් බස් හතර පහකට සෙනග ඉන්නවා මෙතන. මේටි හිටගෙනම තමයි යන්නේ. ඒ ගානක් ඉතින් මිනිස්සු පොලිමේ ඉන්න දුක් විඳගෙන. වගේ කිව්වොත් නැහැ ඉතින්. බස් පහකට විතර පොලිමේ තියෙනවා. එක බස් එකක්වත් නැහැ. වහලේ අර යන්න එන. කට්ටිය ෆුට්බෝල් එකේ තමයි ඉතින් යන්නේ. මේ දවස්වල ඉතින් කියන්න දෙයක් නැහැ. සැප තමයි ඉතින් තියෙන්නේ. නිකර ඇටි ඉඳන් කොටුරේ ගන්නම හිටගෙන. බෙල් නැති ගමඩ බස් පොඩි ප්‍රමාණයයි දුවන්නේ. එක දවසක් දිවොත් අපි දවස් දෙකක් සෙල් පොලිම් වල ඉන්නේ. ජනතාව දින ගණන් ඉන්ධන පෝලිම් වල රැඳී සිටියදී යතුරුපැදි කරුවන්ගෙන් මුදල් ලබාගෙන සිය තනතුරු භාවිතා කර යතුරුපැදි වලට ඉන්ධන ලබා දුන් පොලිස් නිලධාරියෙකුට ජනතාව පහර දී තිබෙනවා. මේ අතර ඊයේ පස්වරුවේ සිට කොළඹ ඇතුළු තදාසන ප්‍රදේශ වෙත කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදාහැරීම ආරම්භ වුණා. අද දිනේත් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පමණක් බෙදාහැරීම සිදුවන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ.
ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා ඇමරිකානු ඩොලර් 129ක් වැනි මුදලක් වැය කර මෙරටට ගෑස් ගෙන්වීමට ලිට්‍ර සමාගම ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනා අධිකරණයට අද රීඩ් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල නැවතත් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 20කින් ඉහළ දමන බවයි සමස්ත ලංකා බේකරි නිෂ්පාදකින්ගේ සංගමය පවසන්නේ. රටේ ආර්ථික තත්ත්වය බිඳවැටීම මේ බෙද්දි සාමාන්‍ය ජන ජීවිතයට ඉතා නරක ලෙස බලපා අවසන්. අත්‍යවශ්‍ය ආහාර ඖෂධ මිල දවසින් දවස අහස උසට ඉහළ යනවා. ඉන්ධන අර්බුදයේ භාණ්ඩ මිල ඉහළ යාම මේ හැම දෙයක්ම අවසානයේ පැටපිලා තියෙන්නේ රටේ ජනතාව පිට. අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල නැවතත් ඉහළ දැමීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 20කින් සහ සෙසු බේකර් නිෂ්පාදනවල මිල රුපියල් 10කින් ඉහළ දමන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ. කිසිම හේතුවක් නැතුව අද උදේ පිටි කිලෝ එකක මිල රුපියල් 34කින් වැඩි කරලා තිනවා. විශේෂයෙන්ම කියනවා විශාල පිටි හිගයක් පවතිනවා මේ වෙලාවේ. අනිකුත් අමුදව සියලුම දේවල් හිග වෙලා තිනවා. අද වෙන විට සියලුම අමුදව 100%කින් මිල වැඩි වෙලා තිනවා. මේ පිටි මිල වැඩි වීමත් එක්ක මේ කරගෙන යන කීප දෙනා හැ රැක ගන්න ඕන අපට. ඉතින් අපිට තවදුරටත් රුපියල් 34ක් වැඩුණාම පර්ණමිල්ල 500 අනිකුත් කෑම ලබා දීමට හැකියාවක් නැහැ. සමස්ත ලංකා බේකරිමියන්ගේ සංගමය තීරණයකට එළඹුණා. අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා ගෑම් 450ක් බර පාන් ගෙඩියක් රුපියල් 20කින් වැඩි කිරීමට අනිකුත් සියලුම කෑම වර්ගවල මිල රුපියල් 10කින් වැඩි කිරීමටත් අපි තීරණය කරා. මෙරට ප්‍රධානතම තිරඟුපිටි සමාගමක් පිටි මිල ඉහළ දමා තිබෙනවා. තිරඟුපිටි කිලෝවක මිල රුපියල් 34කින් වැඩි කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුවයි බේකරි නිෂ්පාදනවල මිල අද රාත්‍රියේ සිට ඉහළ දැමීමට සිදු වී ඇත්තේ. මේ හේතුවෙන් ඉදිරියේදී ආපන ශාලා බැසියාමේ අවධානමක් පවතින බව ආපන ශාලා හිමියන්ද පවසා සිටිනවා. අද වෙනකොට බේකරි කර්මාන්තයේ වැහිලා යනවා. මේ අන්තිම පොන බොහොම අමාරුවෙන් මේ අන්තිම අවස්ථාවේ අතරස්සක් හිටී අල්ලගෙන බේකරි කර්මාන්තේ ඒ මිනිසුන්ගේ සම්පූර්ණ හැමදේම විනාශ වෙලා දැන් හිටන්දට අපිටත් මේක වහන්න වෙනවා. මේක මේ විදිහට යන්න බෑ. පාන් රාත්‍රල රුපියල් 300යි හිට වෙනකොට පාන් කියන එක ආයේ ජීවිතේට මේ රටේ නිෂ්පාදනයක් තියා ගෙන්නන්නවත් බැරි තත්ත්වයට පත් වෙයි. ඉස්සරහට බේකරිය කරන්න බෑ. දැන් කරන්නම් වල මේ කරන්න මේ බේකරියක් කරන්නම් වෙන්නේ නැහැ. ඉස්සරහට මේ වහලා දාලා යන්න තමයි අපිට වෙන්නේ. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.